මෙතන දැනගන්න ඕන කන්සෙප්ට් එකක් තියෙනවා සෙමිටෝන් එකක් කියන එක. මොකද්ද සෙමිටෝන් එක? හරි. සෙමිටෝන් එකක් කියලා කියන්නේ නෝට්ස් දෙකක් අතර තියෙන අවම දුර. හරි. දැන් අපි බලමු මේක. දැන් මේ C නෝට් එක ගත්තොත් මෙතන C නෝට් එකට ඉස්සරහට තියෙන අවම දුර තියෙන්නේ මෙන්න මේ කළු පාට නෝට් එකේ. පේනවද? මෙතන ගත්තොත් මෙන්න මේ C නෝට් එකට තියෙන අවම දුර ඉස්සරහට යන කිව්වොත් මේක නෙමෙයි, ඊට කලින් කළු පාට නෝට් එකක් තියෙනවනේ මෙන්න මේක. ඒතොර මේ C නෝට් එක ඉඳලා මෙතනට ගියොත් ඒක එක සෙමිටෝන්යක් උඩට ගියා කියලා තමයි අපි ගණන් ගන්නේ. හරිද? ඊට පස්සේ අපි ගමු මේ E නෝට් එක. මම මෙතන මේ තින්තුරේ ඇඳලා තියෙනවා මෙන්න මේ E නෝට් එක. E නෝට් එකේ ඉඳලා එකක් උඩට ගියා කියලා කියන්නේ කළු නෝට් එකක් නෑ E එකයි F එකයි අතර. E එකට එහා පැත්තේ තියෙන F එක. එතකොට E එකේ ඉඳලා සෙමිටෝන් එකක් උඩට ගියා කියලා කියන්නේ E එකේ ඉඳලා F එකට යනවා කියන එක. අයි E එකට ළඟම සෙමිටෝන් එකක් කියලා කියන්නේ F එක. හරි. අපි දැන් මේ දෙකම එකතු කරලා බලමු ඊළඟට දරගන්න තියෙන දේ. මෙන්න මේ G නෝට් එක කියලා අපි අරගෙන බලමු. G නෝට් එක කියලා කියන්නේ කොහේද? G නෝට් එකේ තියෙන මෙන්න මෙතන. හරිද? ඔන්න ඔතන තියෙන G නෝට් එකෙන් එක සෙමිටෝන් එකක් උඩට යන්න කිව්වොත් එහෙම මෙතනට යනවා. මේ පේනවද? මෙතන ඉඳලා මෙතනට. G නෝට් එකේ ඉඳලා එක සෙමිටෝන් එකක් පස්සට යන්න කිව්වොත් එහෙම ළඟම තියෙන පස්සට තියෙන නෝට් එක මේක. මෙදිත් මෙන්න මේක. මේක G ෆ්ලැට් එක. එහෙම නැත්නම් F sharp එක. ඕක තමයි මම මෙන්න මේ පින්තූර මෙතන ඇඳලා තියෙන්නේ. මේ බලන්න G නෝට් එක හොඳට අරගෙන බලන්න. එක සෙමිටෝන් එකක් උඩට යන්න කිව්වොත් G sharp, එහෙම නැත්නම් A flat. එක සෙමිටෝන් එකක් ආපස්සට එන්න කිව්වොත් F sharp ඕ ජී ෆ්ලැට්. ඔන්න කන්සෙප්ට් එක දැනගන්න ඕන. නෝට් දෙකක් අතර ඇති අවම දුර සෙමිටෝන් එකයි. මෙන්න මේ සෙමිටෝන් ද අපි ගන්නකො අඩි කෝඩුවක් අරගෙන දුරමයිනවා කියලා. අඩි කෝඩුවක දුරමයින මොනවද? සෙන්ටිමීටර් වලින් අපි ගන්න පුළුවන් සෙන්ටිමීටර් එකක පරතරය, සෙන්ටිමීටර් දෙකක පරතරය එහෙම කියලා. ඒ වගේ මියුසික් වල නෝට් අතර තියෙන පරතරය මයින් යොදා ගන්න මෙන්න මේ සෙමිටෝන් කියන කන්සෙප්ට් එක. එතකොට අපි එක පාටම කිව්වොත් එහෙම C එකේ ඉඳලා සෙමිටෝන් හතරක් උඩට යන්න කියලා. මේ තියෙන සෙමිටෝන් සෝරි C නෝට් එක මෙතන තියෙන සෙමිටෝන් හතරක් යන්නේ කොහමද? මෙතනට එකයි, මෙතනට දෙකයි, මෙතනට තුනයි, මෙතනට හතරයි. හරිද? එකයි, දෙකයි, තුනයි, හතරයි. එතකොට C එකේ ඉඳලා සෙමිටෝන් හතරක් උඩට යන්න කිව්වොත් එහෙම ඒ එන නෝට් එක තමයි E නෝට් එක. හරිද? දැන් ඔන්න ওই වගේ කීබෝඩ් එක අතර තියෙන දුරම අයින්න පුළුවන් සෙමිටෝන් එකේ.